අයිබන් මන් ටොනි මන්නාරච්චි අද පුතේ කතා කරන්නේ ලංකාවේ තවත් අති දක්ෂ තරුණ බේස් ගිටාරිස් කෙනෙක් ගැන. මගේ නම පුතේ ඩිලන් ජයල. මම ඔහු අඳුරන්නේ පුතේ ගොඩක් කලින් ඉඳන්. මොකද අපි එකට ප්ලේ කරලා තිනවා ක්‍රිස්තියානි සභාවක. එතකොට ඔහු අපිත් එක්ක බේස් ගෙව්වා. ඒ කාලේ මම අඳුරගත්ත ඇත්තටම අති දක්ෂ වාදකයෙක් කියන එක. ඒක ඇත්තටම දැන් එතුමා පෙන්නලා තිනවා. මොකද නම් ඒකට හේතුව හොඳට එතුමා ඉගෙනගෙන තිනවා. සහ ඉගෙන ගනිමින් පවතිනවා. එතුමා ප්ලේ කරන දේවල් දැක්කහම අපිට තේරෙනවා ඒක. හොඳට ස්ටඩි කරලා ගහන පුද්ගලයෙක් කියන එක. තරුණ සංගීත ශිල්පීන් ඉන්න ලංකාවේ දැන් හොඳට ප්ලේ කරන. ඒ අතර ඉහළම ස්ථානයක ඉන්න බේස් ගිටාරිස් කෙනෙක්. මොකද රූකාන්ත සහ වාති සන්තෝෂ් ඒගොල්ලන්ගේ ලොකු කොන්සර්ට්ස් වලට ඉතින් එතුමා ප්ලේයින් වලින් දායකත්වය දීලා තියෙනවා. මම දැකලා තියෙනවා ලොකු ෂෝස් මම දැකලා තියෙනවා. ඒ වගේම ලෝකයේ සංගීතය කියන්නේ ඔබ දන්නා රොක් ජැස් බ්ලූස් හැම එකක්ම ඔහු ස්ටඩි කරනවා කියලා හොඳට තේරෙනවා. මොකද මොකද එයා ප්ලේයින් දැක්කම තේරෙනවා හොඳට ස්ටඩි කරලා ගහන මියුසිෂියන් කෙනෙක්. ඉගෙන ගන්න මියුසිෂියන් නැත්නම් අප්ඩේට් මියුසිෂියන් කෙනෙක්. ඒක තමයි ඇත්තටම විය යුත්තේ මියුසිෂියන් කෙනෙක්. නැත්නම් හැමදාම එකම දැන තමයි. මොකද ඒ කාලේ වගේ බෑ දැන්. ඒ කාලේ වගේ රැල්ලට ගිහිල්ලා බෑ. තේරෙනවද? ඒ කියන්නේ සංගීත සම්දර්ශන ගහන්න මියුසික් ඉගෙන ගන්න වැඩක් නැහැ. ඒ කියන්නේ එලිමන් ෂෝ ආටිස්ට් බැකින් කරන්න මියුසික් ඉගෙන ගන්න වැඩක් නැහැ. ඒකට යම් කිසි මට්ටමක ඉගෙන ගත්තම ඇති. නමුත් ඊට වැඩිය දෙයක් තියෙනවා ඉගෙන ගන්න එක. තේරෙනවද? ලෝකෙට සම්බන්ධ වෙන්නේ ලෝක මියුසික් රස විඳින්න අඩු ගානේ. අපි ඉගෙන ගත්තොත් තියෙනවා ඒව රස විඳින්න පුළුවන්. I'm so good.
හොඳට ඇඩ්වන්ස් විදිහට මියුසික් ඉගෙන ගත්තොත් අපිට ඇඩ්වන්ස් මියුසික් රස විඳින්න පුළුවන් නැත්නම් හැමදාම ඔය සංගීත සම්දර්ශන බේස් ටන් ටුන් 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 ටන් ටොංග ගහගා ඉන්නවා මෙතුමා ඒ කාලයට වැඩි ගොඩක් අප්ඩේටඩ් දැන් ඒ කාලයට ගොඩක් අප්ඩේට් වෙලා ඉන්නේ හොඳට තේරෙන්නේ අන්න ඒක තමයි බිය යුත්තේ පරණ මියුසිෂන්ස්ලට වැඩි ඇතන සමහර පරණ මියුසිෂන්ස්ලට වැඩි ගොඩක් ඉහළ මට්ටමක ප්ලේ කරන දකුණේ තමයි මේ ඩිලන් චයිල්ඩ් කියන්නේ විශේෂත්වපතේ ඒගොල්ලෝ එයා විශේෂයෙන් දැන් තාක්ෂණයත් එක්කත් ඉන්නවා ඒකයි අනිත් කාරණා බේස් ගහනවා නම් තාක්ෂණයත් ඉන්නවා මොකද ලූපස් පාවිච්චි කරනවා පෙඩල්ස් පාවිච්චි කරන්න ඕන ඒක පෙඩල්ස් ගත්තාම තියෙනවානේ EQ ડિસ્ટોෂන් ඔච්චර තියෙනවා බේස් ගිටාර් වල යූස් කරන දේ ඔක්කොම පාවිච්චි කරනවා ඉතින් අන්නේ ඒකත් විය යුතුයි බේස් නිකන් සින්දුවට ගන්න විතරක් නෙමෙයි අනිත් එක ගන්න ෆීල් එක ගන්න ටෙක්නික්ස් ඌ හැම දෙයක්ම ඉන්නවා නිකන් ඒකෝස්ටික් බෑන්ඩ් ගන්නවා කියලා දැන් කට්ටිය නිකන් ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් දාන ගේ වටේ ඒකෝස්ටික් වෙන්නේ නැහැ එතන ඒක නිසා මේ ඉන්න දරුවා පුතේ ඕගොල්ලන්ට හොඳ ආදර්ශයක් අලුත් ළමයින්ට එතන මෙයා ගහන දේවල් බලලා ෂා නියමයි මෙයා ගහනවා කියන එක නෙමෙයි ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මෙයාගෙන් දෙයක් ඉගෙන ගන්න. කොහොමද මේ මොකද්ද මේ ස්ටයිල්ස් හොඳ යා මේ වගේ මාත් යම් කිසි දවසක ඉගෙන ගන්නවා කියන තැනට ඕගොල්ලෝ ආව නම් හරි. ඒ
නැත්නම් ආශා දීලා නීමිට ගන්නවා. ශෝක් කියලා ඉතින් ගත්තට වැඩන්නේ ඇත්තටම කොහමද නෝදට ගහනවා තමයි. ඒක නිසා ඒකෙන් දැන් ගන්න. මේකට වයස් ભેදයක් නැහැ. වයසක කෙනෙකුට මේ තුමා දැක්කා මේ දරුවා දැක්කා ඉගෙන ගන්න තියෙනවා ඉගෙනගන්න. අති දක්ෂයි. සුපිරි කාරකයා. හොඳ මල්ලි. දිලංජය.